අපි දන්නවා මේ වෙන විට මේ සමාජයේ විශේෂයෙන්ම ඉන්නත්කරණය ගැන විශේෂ සාකච්ඡාවක් යනවා දැන් අද දිනේත් අපි දන්නවා දැන් සෞඛ්‍ය අංශවල දැන් විශේෂ වැඩවර්ජනයක් දක්වා මේ ඉන්නත්කරණය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා දැන් නමුත් අපි අවස්ථා ගන්නවකදී ඉල්ලුවා දැන් පාසල් ගුරු සහ විදුහල්පතිවරුන්ට මේ ඉන්නත ලබා දෙන්න කියන කාරණාව ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම දැන් අමරිකාව වගේ රටවල් වල ෆයිසර් ඉන්නත දැන් ළමයින්ට ලබා දෙන තත් එක තියෙනවා එතකොට දැන් තවමත් පාසල් ආරම්භ කරන්න බැරි තත්යක තියෙද්දිත් මේ විදියට එන්නත ලබා දීමේදී මේ ආකාරයේ පිළිවෙලක් නැතුව විවිධාකාරයේ දේශපාලකයන්ගේ හිතවත්කම මත එන්නත් ලබා දෙනවා නම් මේක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අද අපි දන්නවා දැන් වෛද්‍යවරුන්ට අපි වෛද්‍යවරු විශේෂ සේවාවක් කරනවා. අපි ඒක අගය කිරීමට ලක් කරනවා. නමුත් ඒව නිසාම වෛද්‍යවරු සුවිශේෂ විද්‍ය වරප්‍රසාදසලත් පිරිසක් බවට පත් වෙනවා නම් ඒකත් බරපතල ප්‍රශ්නයක්. අපි දන්නවා ළමයි පාසල ළමයි අතුලක් කිරීමේදී වෛද්‍යවරුන්ට විශේෂ සාහනයක් දෙනවා. දැන් මේ විදියට දැන් අද වෙනකොට අපි දන්නවා සෞඛ්‍ය ශේෂ්ඨයේ බරපතල අර්බුදයක් බඩපත්ලා දිනවා මේ වෛද්‍යවරු මේ තමන්ගේ පවුල් වලට එන්නත් ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්න බරපතල මතුවලා තියෙනවා. ඒක නිසා මේ ප්‍රමුඛ කණ්ඩායම තෝරගෙන මේ එන්නත් ලබා දීම සිදු විය යුතුයි. අපි පැහැදිලියම කියන්නේ විශේෂයෙන්ම ලංකාවේ 43 ලක්ෂයක් ළමයින්ගේ සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය අනේටලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ගුරුවරු විදුහල්පතිවරු ගෙදර තාම සියලු දෙනාගේ අධ්‍යාපන පද්ධතිය ගැනහිටලා තියෙන්නේ. ඒතකොට දැන් මේ පාසල් නැවත ආරම්භ කිරීම නම් දැන් අපිට තියෙනවා අනිවාර්යයෙන්ම එන්නත ලබා දීම. ඉතින් දැන් අපි දැක්කා දැන් පෞද්ගලික දිනවල කැලණි අධ්‍යාපන කලාපයේ එන්නත ලබා දීමේදී දැන් ලබා දුන්නාට පස්සේ දැන් දුරකථන මාර්ගයෙන් WhatsApp පණවිඩ එනවා ඊළඟ වටේ එන්නත ලබා දීම සාන් ප්‍රදීප් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් එන්නත් ලබා දීන කටයුතු කරනවා කියලා දේශපාලකයෙක් එකට මුල් වෙලා. ඒ වගේම දේශපාලනය එන්නත් ලබා දීමේදී බරපතල දේ මුල් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී අපි දන්නවා ප්‍රමුඛ කණ්ඩායම් හඳුනගෙන මේ එන්නත් ලබා දීම සිදු කරන්න ඕනේ. ඉතින් මේකෙදී ඇත්තටම වැදගත් වෙන්නේ මේ රටේ දැන් අපි දන්නවා සම්පූර්ණයෙන්ම අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. මේ අකර්මණ්‍ය වෙලා තියෙන අධ්‍යාපන පද්ධතිය නැවත ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ ගුරු සහ විදුහල්පතින්ට එන්නත ලබා දී මොකද ජනාධිපතිවරයා කිව්වා එන්නත තමයි මේ ප්‍රශ්නේ විසඳුම කියන කාරණාව. එහෙමනම් එන්නත ලබා දීම ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ළමයින්ට සිදු වෙනුනේ නිසි වයසේ ළමයින්ට. ඒක නිසා මේ සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. ඒක නිසා මේ පක්ෂග්‍රාහීව එක එක ශ්‍රේෂ්ඨ වලට සුවිශේෂ වරප්‍රසාද දෙමින් එන්නත් කරන්නේ දෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. මේ තියෙන එන්නත් ටික අපි දන්නවා මේක අපි දැක පෞද්ගලික දවස්වල ලංකාවේ ජූනි මාසෙ වෙනකොට එන්නත් කරන්නේ අවසන් වෙයි කියනකොට අපි දැක්ක ඒ වගේම වෛද්‍යවරු සඳහන් කරා මේක එහෙම වෙන්නේ නැහැ කියන කාරණාව. ඉතින් අපි දැක්ක ඇස්ට්‍රාසෙනිකා එන්නත කියනකොට ඒකේ දෙවනි මාත්‍රාව තාම ලබා දෙන්න බැරි වෙලා තිනවා. මේ වගේම පුරෝකතනයකින් ඉඳලා තමයි පළමු මාත්‍රාව ගැව්වේ දෙවනි මාත්‍රාව ගහගන්න විදියක් නැතුව ඉන්නවා. ඉතින් මේ தත්ත්වය තුල අපි හිතන්නේ ගුරුවරු ගැන විශේෂ සැලකිල්ලක් දක්වන ඕනේ. මේ විදියට විවිධ ශේෂ්ත්‍රවල විවිධ පුද්ගලයන්ට එන්නත් කරණය කරන්න ගියාම ඉතින් ඇත්තටම ප්‍රමුඛතාව පිළිබඳ ප්‍රශ්න එනවා. ඒ වගේම අපි කියන්න ඕනේ මේ වෙනකොට රටේ පාසල් වහලා තියෙන්නේ. ඒ වහලා තිබෙන தත්ත්වය තුල අපිට පේන්නේ නැහැ ළමයින්ගේ අධ්‍යාපනයේ නැවත සංවර්ධනය කරන අධ්‍යාපන බලධාරීන්ගේ වැඩපිළිවෙලක්. දැන් අපි දන්නවා දැන් අගෝස්තු මාසේ තියන්න ඕනේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසෙට කල් දාලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසෙ තියන්න ඕනේ එක දැනට ජනවාරි මාසෙට කල් දාලා තියෙනවා. නමුත් අපිට පේන්න තියෙන දේ තාම පාසල් විවෘත කරන්න අසවිමක් නැහැ. එතකොට දැන් අපි ගත්තොත් සාමාන්‍ය පෙළ විභාගයට එනේ ඉන්න ලක්ෂ 5කට වැඩි ළමයි සංඛ්‍යාවක්, උසස් පෙළ විභාගයට එනේ ඉන්න ලක්ෂ 3කට වැඩි ළමයි සංඛ්‍යාවක්, 43 ලක්ෂයක් ළමයිගෙන් ලක්ෂ 8කට වැඩි ළමයි සංඛ්‍යාවක් විශේෂ විදියට දැන් මේ වෙලාවේ යම් කිසි විදියක ආතතියකින් සහ යම් කිසි විදියක ඔවුන් මන්දෝසයි භාවයකින් නම් මොකක්ද අපේ විභාගෙට වෙන්නේ කියන කාරණාව. එතකොට දැන් අපි ගත්තොත් ගිය අවුරුද්දේ පාසල් පැවතුනේ නැහැ විශේෂයෙන්ම දින 50ක්වත්. ඒතර ගිය අවුරුද්දේ පාසල් පැවතුනේත් නැහැ. මේ අවුරුද්දේත් පාසල් දින 30ක්වත් පැවතුනේ නැහැ. එතකොට දැන් මේ තත්ත්වය තුන ළමයිගේ විෂයමාලාව කොහොමද කරන්නේ? මොකක්ද විභාගයට එන විෂයමාලාව? විභාගයට සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියලා තවමත් බලධාරීන් ප්‍රකාශ කරලා නැහැ. ඒ වගේම අපි දන්නවා ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ මොකද ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී අනිවාර්යයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල අවශ්‍යයි. ඒක අපි දන්නවා නැටුම් සංගීතය වගේ ශ්‍රයන් ගණනාවක් තියෙන ප්‍රායෝගික පරීක්ෂණ තියෙන. එතන මේ ප්‍රායෝගික පරීක්ෂණ සැලසුම් කරලා තිබ්බේ මේ මාසේ සම්පූර්ණයෙන් පාසල් වහලා තියෙන්නේ. ඉස්සරහට පාසල් විවෘත කරන දවස් පේන්නේ නැහැ. එතකොට දැන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්න බැරි වෙනවා.
මේ ස්වාභාවික පරීක්ෂණ ප්‍රතිපල පරීක්ෂණ කරන්නේ නැතුව එතකොට මේ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය කියන එකවත් තවමත් අධ්‍යාපන බලධාරීන් කතා කරලා නැහැ. Breaking Dr. Okay.